පවතින වියලි කාලගුණයත් සමග සමනලවැව ජලාශය ආශ්‍රිතව වීගොවිතැනට මේ වන විට දැඩි ජලහිඟයක් ඇතිව තිබෙනවා. වීගොවිතැනට අවශ්‍ය ජලය මුදා හැරියොත් අනිවාර්යෙන්ම විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ. දවසේ දෛනික අවශ්‍යතාවෙන් 60%කට වඩා වැඩිය තාප බලාගාරවලින් ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ වර්ෂාවේ හිඟකම නිසා. ඊළඟ වර්ෂාව එනකන් අපිට මේ තියෙන තත්ත්වයන් උඩ කලමනාකරණය කරගන්න පුළුවන්. අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ විදුලි කප්පාදුවක් තියෙනවා කියලා. සමනලවැව බලාගාරය ගත්තාම 15%ක විතර මට්ටමකට පහත බැහැලා තියෙනවා. එතකොට ඒ ඉල්ලුම් කරන පරිදි වතුර මුදා හැරියොත් අපිට ජනනය කරගන්න වතුර නැති වෙනවා. ජනනය ජීරෝ වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඉමර්ජන්සි පව අද හිටම ගන්න ඕනේ. ඒක තමයි තියෙන විකල්පය. නැත්නම් යම් ප්‍රමාණයක විදුලි කප්පාදුවක් අපිට ගෙනියන්න වෙනවා. පහුගිය කාලෙත් කතා කරා ඔය දකුණට විදුලිය ගෙනියන මේ පද්ධතියේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ පද්ධතිය ඉඳපු මිනිස්සු ඒවා කරේ නැහැ. දැන් ඒකට යොමු වෙලා තියෙනවා. හැබැයි ඒක උනත් ගොඩදා ගන්න තව අවුරුද්දක් විතර යනවා අපිට. ඒක පාට මේවා පෙළහර පහන වගේ කරන්න බෑ. විදුලිය නොකප වතුරත් මුදාහැරලා යන්න පුළුවන්. ඉමර්ජන්සි පවයකට ගියොත් දවසකට මිලියන 150ක විතර වියදමක් අපිට දරන්න වෙනවා. විකල්ප නැහැ අපිට. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ විදුලි කප්පාදුවක් හෝ සිදු කර ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහරින ලෙසයි. මහවැලි බල ප්‍රදේශයේ අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් අනතුරුදායක තත්ත්වයටම පත් වෙලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට මේ වෙලාවේ කළ යුතු හොඳම දේ තමයි විදුලියේ සුළු අවදානමක් තිබුණත් පැයක් දෙකක් හරි විදුලිය කප්පාදුවක් සිද්ධ වුණත් මේ ගොවින්ගේ ප්‍රශ්නේ දිහා බලලා වගේම රටේ ආර්ථික ප්‍රශ්නේ දිහා බලලා බිලියන 30කට මිලියන 30,000ක විතර පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වළක්වා ගැනීම සඳහා ජලය නිකුත් කිරීම අත්‍යවශ්‍යම කළ යුතු වෙනවා. වියතුළු භෝග වගාව විනාශ වුණහොත් සිදුවන පාඩුව විදුලි කප්පාදු හේතුවෙන් සිදුවන පාඩුවට වඩා විශාල බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ. විදුලි බල මණ්ඩලයේ තමල්වැව ජලාශයෙන් ජලය උඩවලවේ ජලාශයට නිකුත් කරොත් අනිවාර්යයෙන්ම දකුණු පළාතේ විදුලිය පැය 1ක් පැය 3ක් අතර කපන්න වෙනවා. එතකොට විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 1.6ක්ලු විදුලිය කප්පාදු කරන්න ගියොත් අපි දන්න විදියට වී වගාව ඇතුළු අතිරේක ආහාර භෝග වගාවන් නිසා මෙනියගේ නිසා ඇති වෙන පාඩුව රටට වෙන පාඩුව රුපියල් බිලියන 30කට වඩා වැඩි. මේ වෙලාවේ ප්‍රමුඛස්ථානයේ දිය යුත්තේ අනිවාර්යම රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම. මේ නියගෙන් වෙන පාඩුව පියව ගන්න නම් නැවත ජලය නිකුත් කළ යුතුමයි. 30%ක් මේ පාර රස්සන්න හානිය වෙනවා සමහරට නියගෙ නිසා. ලබන අවුරුද්ද වෙනකොට සමහර විට හාල් පිට රටින් ගෙනීමේ අවදානමක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි සහල් මිලද සීග්‍රේන් ඉල යෑමේ අවදානමකුත් පවතිනවා. රජයේ වහවහ මේ වෙලාවේ මැදිහත් වෙන්න ඕන. බරපතල විදියට හාල් පිට රටින් ගෙන්නන්න වුණොත් මේ රටේ තියෙන ඩොලර් ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් යනවා සහල් ගෙන්වීම සඳහා. රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ඉන්නේ ඒ අදාළ කාලගුණ අනාවැකි කියලා ඉදිරියේදී වෙන වහිනවද ඊළඟට නියගයක් පවතිනවද මොකද්ද තියෙන එන අනාවැකි කියන්නේ. අනිවාර්යයෙන්ම කෘෂිකර්ම ඇමතිවරයා, වාරි මාර්ග ඇමතිවරයා, විදුලි බල ඇමතිවරයා සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න ඕනේ යම් මට්ටමක ජලය මුදා හැරීමක් කළ යුතුමයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.